බව, කොරෝනා ප්‍රවේදය මගින් බරපතල මට්ටමේ සංකූලතා මතු කරන බව මුල්වරට හඳුනාගෙන තිබෙනවා. මීට පෙර දකුණු අප්‍රිකානු විශේෂඥයන් පෙන්වා දී තිබුණේ ඔමික්‍රෝන් ප්‍රවේදය වඩා වේගයෙන් ව්‍යාප්ත වුවද රෝහල් ගත කිරීමට අවශ්‍ය අවදානම් මට්ටමේ සංකූලතා අවම බවයි. මේ වන විට දකුණු අප්‍රිකාව නිකුත් කර පවතින නවතම දත්ත අනුව නව ප්‍රවේදය දරුවන්ට වඩාත් හානිකර බව හෙළි කර තිබෙනවා. මේ සමග නව කොරෝනා ප්‍රවේදය ආසාදිත වූ දරුවන් රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය වර්ධනය වෙමින් පවතින බවයි ක්‍රිස් බර්ටන් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රෝඩෝ මතීවා අනාවරණ කළේ. මෙහිදී කොරෝනා ආසාදිත දරුවන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වෙමින් පවතින බවයි අනාවරණ කෙරුණේ. මේට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ දත්ත අනුව රටවල් 38කින් නව ප්‍රභේදය හඳුනාගෙන තිබූ අතර මේ දක්වා නව ප්‍රභේදයෙන් මරණ වාර්තා නොවූ බවයි හෙළි කර තිබුණේ. නවතම දත්ත අනාවරණ කරමින් වෛද්‍ය රෝඩෝ මතීවා පැවසුවේ නව ප්‍රභේදය ආසාදිත බවට සැක කළ දරුවකු ගතමු දිනේ මරණයට පත් වූ බවයි. මේ වන විට දකුණු අප්‍රිකාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 16,000 ඉක්මවා තිබෙනවා. මෙය ගත වූ සතියට වඩා දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 700කින් වර්ධනය වීමක් ලෙසයි පෙන්වා දී තිබුණේ. දකුණු අප්‍රිකානු රජයේ උපදේශක වාසිලා ජාසාත් පැවසුවේ නව ප්‍රභේදය සියලුම වයස් කාණ්ඩ අතර වර්ධනය වුවද මෙහිදී අවදානම් කාණ්ඩයට පත්වන බහුතරය වයස අවුරුදු 5ට අඩු දරුවන් බවයි. ගත වූ දිනවල රෝහල් ගත කළ ආසාදිතයන්ගෙන් 10%ක් වයස අවුරුදු 2ට අඩු කුඩා බිරිඳුන් බවද හෙළි කර තිබෙනවා. වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයෙන් පසුව වැඩිම අවදානම් කාණ්ඩයේ බවට දරුවන් පත්ව ඇතැයිද දකුණු අප්‍රිකානු වාර්තා අනාවරණ කළා. ළමා කොරෝනා ආසාදිතයන් වර්ධනය වීමට හේතු සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් පවසන්නේ. දරුවන්ට කොරෝනා එන්නත් ලබා දී නොතිබීමද මෙම අවදානම් තත්ත්වය සඳහා බලපා පවතින බවයි මෙම වාර්තාවන් පැවසුවේ. දකුණු අප්‍රිකාවේ රෝහල්වල කොරෝනා වාට්ටු කුඩා දරුවන්ගෙන් පිරී යාම පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ අවධානයද යොමු කර තිබෙනවා. මේ අතර ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය වර්ධනය වීම සමග වයස අවුරුදු 28 සහ 38 කාණ්ඩයෙන්ද සැලකිය යුතු මට්ටමේ ආසාදිත වර්ධනයක් හඳුනාගෙන තිබෙනවා. මෙය ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් පැවති සුබවාදී අපේක්ෂාවන් බිඳවැටීමක් ලෙසද දැනුම් දී තිබෙනවා. මේ අතර මාසයක පමණ කාලයක් තුළ නව ප්‍රභේදය යුරෝපයේ ප්‍රධානතම කොරෝනා ප්‍රභේදය බවට ස්ථිර මට්ටමෙන්ම පත්විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ. මේ වන විටත් බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව තුළ නව ප්‍රභේදය සමාජගත වී පවතින බවද නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මේ සමග ඔමික්‍රෝන් ප්‍රභේදයට මුහුණ දීම සඳහා විකල්ප කොරෝනා එන්නත් සංවර්ධනය කරමින් පවතින බවයි එන්නත් සමාගම් පවසන්නේ. දැනට භාවිතයේ පවතින කොරෝනා එන්නත් යම් මට්ටමකින් අඩපණ කිරීමේ හැකියාව නව ප්‍රභේදය සතුව පවතින බවද හෙළි කර තිබුණා. මේ අතර තවත් දින 10ක් පමණ කාලයක් තුළ නව ප්‍රභේදයේ අවදානම් සම්බන්ධයෙන් අවසන් වාර්තාව නිකුත් වීමට නියමිතයි. මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගල කණ්ඩායම් සහ මතු වූ සංකූලතාවයන් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නියමිත වෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.